අයිබෝවන් ශ්‍රී ලංකාවේ පුරන් කුමරු අස්වද්දමු එකතු වෙලා මේ 2020 සුබ වෙන්න අපගේ රටේ සින සීලුම දෙනා කුමරු වලට බහින්න ඕනේ අපගේ මහා සංගරත්නය මේ ප්‍රදේශයේ අපේ හඳුන්නේ අපි හඳුන්ලා දීලා අපි ප්‍රකාශ කරමු කොහොමද අපේ හඳුරන්නේ මේ වැඩ කටයුතු ආරම්භ කරේ කියලා අවසර අපේ වල් සරණයි එතෙම මේ අතනගල්ල උටාසේ කඳෝළුවාව කඹුරුගොඩ කියන මේ ගාමය ඉතින් මේ අපේ විහාරස්ථානයේ ආසන්නයේ තියෙන පුරන් කුඹුරු ආයක් මේක අවුරුදු 25කට ආසන්න කාලයක් පුරන් වෙලා තිබුණු එයිමයි ටිකක් මූලික පසුබිම් සකස් කරේම නොකරලා තිබුණ නිසා ඒ විදිහට වල් බිහි වෙලා තිබුණේ ඉතින් විශේෂයෙන් අපි මුලින් වැවක් නිර්මාණය කරලා අපි සංකල්පය ඒ විදිහට ඇති කරගත්තා මේ පුරන් කුඹුරු ආය කොහොම හරි අස්සද්දන්න ඕනේ කියලා ඉතින් ඒ සඳහා තමයි අද දවසේ මූලික වැඩ කටයුතු අපි ආරම්භ කරේ ඉතින් අපි ඉදිරි කන්නේදී මේ අක්කර 25කට ආසන්න තියෙන පුරන් කුඹුරු ආය අස්සද්දලා රටේ ස්වයන් පෝෂිත ආර්ථික ක්‍රමයක් අපේ රටේ තිබුණේ ඒ සඳහා ලොකු දායකත්වයක් මේ හරහා සලසා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා විශේෂයෙන් හැම කෙනෙක්ගේම සහයෝගය මේ අවස්ථාවේ ලබා දෙන්න මුළු රට පුරා යන ව්‍යාපෘතියක් වශයෙන් දැන් මොහොතට හැම තැනම සීක්‍රෙන් මේ කටයුත්ත ව්‍යාප්ත වෙනවා. ඒ සඳහා හැම කෙනෙක්ම එක්රොක් වෙලා නැවත අපේ තිබුණු මේ කෘෂි ආර්ථිකය ගොඩදා ගන්න හැම කෙනෙක්ම මූලිකත්වයේ ගන්න කියලා මම විශේෂයෙන් කාරණා කිල්ලා සිටිනවා. හොඳයි අපේ හන්ද දැන් දවස් 6ක් විතර අපේ හඳුනන වැඩ පටන් අරන් කිව්වා. පටන් ගත්තා අපි මූලික මේ බැකෝ යන්ත්‍ර යොදමින් මේ ඇල මාර්ගවල් සකස් කරලා ඒ මිනිසුන්ගේ මේ කුඹුර වැඩ කරන්න පුළුවන් පසුබිම අපි මුලින්ම හැදුවා. ඉතින් දින 6-7ක් අපි ලොකු මේ විශාල මැෂින් එකක් දාලා මූලික වැඩ කටයුතු අපි සිදු කරලා ඉවරයි. දැන් සීසාලා වැපී කටයුතු තමයි ඉදිරියට තියෙන්නේ. අපේ හඳුරන්නේ ඔබ වහන්සේගේ නමත් දුරකථන අංකයත් හදා ගන්න අවශ්‍යයි. විශේෂයෙන් අපේ විහාරස්ථානයේ මගලේකොට කඳෝළුවාව කඹුරුකොට බෙම්මුළු බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරස්ථානය විශේෂයෙන් මම විහාරස්ථානයේ වැඩ කටයුතු සිදු කරගෙන යන විහාර අධිකාරී ස්වාමීන් වහන්සේ ගාලකුළුවේ විජිත වංශ ස්වාමීන් වහන්සේ. එහෙනම් අපේ දුරකථනගේ සඳහන් කරමු. ඔව් මගේ විදුලි දුරකථන අංකය 0777 472 447 1 ලෑන්ඩ්ලයින් එකක් තියෙනවා 0.33 22 92 376. හොඳයි. දැන් අපි හඳුන පිටරටින් කවුරු හරි කතා කරනවා නම් ඔබ වහන්සේගේ පළවෙනි දුරකථන අංකයේ WhatsApp Viber ඉන්නවද? WhatsApp Viber ඉන්නවා. හොඳයි. අපි හඳුන එසේනම් කරන කිනේ වැඩ කටයුතු සරපකාරයෙන්ම ගම්මුත් එක්ක කරනවා. ඔබතුමාටත් බොහොම ස්තුතියි දුර බැහැර ගෙවලා මේ අපේ ගම්පියසට ඇවිල්ලා මේ කටයුතුට බොහොම සහයෝගය ලබා දීම අපි ඔබතුමාටත් විශේෂයෙන් නාලක සේනාධීර අපේ තරුණ පුතාට මේ කටයුත්ත ඉදිරියට හොඳින් කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙම අපේ හඳුරන්නේ. අපි ඒ කොහොමද ආයිබුවන්? කොහොමද වැඩ කටයුතු? දවස් 6ක් විතර නේද? දවස් 6ක්. මේක අපේ හඳුරන්නේ සම්පූර්ණයෙන්ම මේ පුරන් ගල අවුරුදු 25ක් විතර මං හිතන්නේ විශාල ගස් මෙතන තියෙන්න ඇත්තේ. ඔව් විශාල බඩ වැටියක් තිබුණේ මං හිතන්නේ අඩි 100 අඩි 60 වගේ ගණකම යුක් මේක පැත්තම. එහෙමයි. බහින්නෙම නැතුව තිබුණේ එකෙන්. එහෙමයි. ඉතින් ඒ සියල්ලම අපි සුද්ධ කරලා එහෙමයි. බඩ වැටිය සුද්ධ කරලා තිබුණු කුඹුරේ හැම මතු කරගත්තා. එහෙමයි අපේ හඳුර. පොහොර පස මේක. එහෙමයි. මං හිතන්නේ හොඳ සරුසාරවත් අස්සන්නම් මේකෙන් ලැබෙයි කියන විශ්වාසය මේ ගම්මු හැම කෙනෙක්ගෙම තියෙනවා. තියෙන අපේ හඳුර. ඒක පේනවා මේ රැස්වලා සිටින අපගේ ගම්මුන්ගේ මූණ වලින් ඒ පේනවා ඒක. ඉතින් අයි කොහොමද ඉදිරි බලාපොරොත්තු? බලාපොරොත්තු ඉතින් අපි කොහොම හරි මේක පවත්තගෙන යන්න. පවත්තගෙන යන්න. අපේ ආමතුරලා මූලිකත්වයේ දරන්නේ. එහෙමයි. මේ ආමතුරන්ගේ මූලිකත්වයෙන් අපි ගොඩක් ආමතුරන්ට උදව් කරලා මේ දේ කරගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එන සීළු දිනාටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපේ අද. හොඳයි. හොඳයි. තමයි මේ පදේ ව්‍යාපාරික ඔව් මේ ප්‍රදේශයේ අපිට ගෙනෙන නිරෝධ දානවා. එහෙම අපේ අද. දැන් මේ සරු ප්‍රසෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වාතාවරණ අපගේ වැඩිහිටි ගොවි මහතුරුන්ගෙන් ලබා ගන්න ඕනි. ඉතින් ඒ ලබා ගැනීමේ පළමු මේ කියන්නේ අපේ ගම්මුල ඉන්න ගොවි මහතුරුන්ට ලොකු ආදර්ශයක් නේද ගොවි මහතුරු? ඉතින් කොහොමද? හොඳයි ඉතින් වරදක් නැහැ දෙන්න. මාමගේ නම හදන් කරමු. මගේ නම විජේදාස. ආ මොකද දැන් මේ තරුණ ගොවි මහතුරු බහින්න කැමතිද කොහොමද? තරුණ ගොවි මහතුරු බහින්න අකමැති එක තමයි දැන් තියෙන ගැටලුව. දැන් තියෙන හොඳම ප්‍රශ්නේ තමයි තරුණ ගොවි මහතුරු බහිනව කුඹරට. ඔව් රසව ගන්න මම තමයි ඉතින් වටිනාකම දැන් මේක ඇගේ තේරුම් අරගෙන. ඔව්. මම හිතන්නේ දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා නේද? බලමු මොකද වෙන්නේ කියලා. තියෙනවා හොඳයිද?
අපි අදට මුළු විතරේ පුතරපාතේ ජීවත් වෙනකොට මේ මහන්සි නාගන්නට අයිබෝයන ආදී දේවල් කළා. යතේ සම්පූර්ණයි. පුතේ ගමකට පුතේ අපලම පුතා පොරොත්තුට ජයපතු නේද? හොඳයි, මේ ස්ථානයේ අදාළව දුරකථන අංක සහ අපේ හාමුදුරුවන්ගේ නම මම මේ වීඩියෝ එකේ සඳහන් කරලා උන්වහන්සේට අමතන්න පුළුවන් සහ වතන්න පුළුවන් අටක් විදිහට අපි එකමුතු වෙන්න ඕනේ. ඒ එකමුතු වීම මිනිමුම් තුරකට වඩා වටිනවා කියන එක මේ ප්‍රදේශයෙන් ඔප්පු වුණා. එසේනම් ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය පිරුණු නුරුයායක සුබ බලාපොරොත්තු රඳවා ගන්න පුළුවන් වාතාවරණ උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රදේශයේ ශස්ත්‍රීය කුඹුරුයායක කරන්න පුළුවන්. මොකද ඉතාම හොඳ පසක් තියෙන්නේ. මේ පසෙන් නිවැරදි ප්‍රයෝජන අරගෙන හැපැත්තට ගලකුත් තියෙනවා. ඉතින් ඇල මාර්ග හදලා තියෙනවා. හොඳට වතුර තියෙන හින්දා මේක ගොඩ දා ගන්න පුළුවන් වාතාවරණය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එසේනම් ඔබ සියලු දෙනාටම ජය වේවා. ඒක සරණයි.